මේ 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 සමස්ත මතකය අවදි කරවනකොට මේක මිහිර ඇති වසන්ත කාලයක්ම තමයි. දැන් ශශිපිරර මහත්මියට මේ කාරණා එකිනෙක ගලපල මතක් කරන්න පුළුවන් නම් මෙතන එතුමිය මේ කියන්න තියෙන කතාවන් පිළිබඳ මම දන්න මෙනෙහි කරමින් සිටින්නේ කියලා. අපි එතෙන්නේ එමු. හැබැයි මේ දැන් ෂෙල්ටන් පෙරර කියන කලාකරුවා අතලොක්සක් චිත්‍රපට සඳහා දායකත්වයේ දැක්වුවා. චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය. මම කැමති ඩස්ටන් පෙරර මහත්මයා ඔහුගේ චිත්‍රපට අධ්‍යක්ෂණයේදී හමු වෙච්ච ගීත නිර්මාණයන් පිළිබඳව කතා කරන්න. හුඟාක්ම සුරේ හුඟාක්ම ඔය ගීත නිර්මාණ කෙරුවේ අපේ ගෙදර නෙමෙයි. මොකද ගෙදරේ වැඩේ කරන්න බෑ. ගෙදර සද්ද බද්දත් එක්ක අනිත් එක පසුබිම ඒ සද්දෙත් එක්ක අනිත් එක මොකක් හරි වැඩක් කරන්න ගත්තම මම කවුරු හරි යාළුවෙක් කෙනා ෂෙල්ටර් යන එන්නකෝ කියනවා අරන් යනවා. ඒ පසුබිම එක්ක බෑ. ඊට පස්සේ තමයි මොහමඩ් සාලි මහස්ටර්ලා ගෙදර ගිහිල්ලා ඔහෙ ඉඳගෙන මුළු 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 365 දවසෙම ඉන්නේ ඔහෙ. මේ 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 බෝගල දන්නවා ඒක හුඟක්ම. ඒ කියන්නේ ඇඳුමක් කැඩුමක් ගන්න යන්නවත් පවා වෙලාවක් නැහැ ෂෙල්ටර් අයියට. මේ බෝගල මේ ඉදිරි බෝගල කියන්නේ. ඊට පස්සේ චුට්ටි ෂර්ට් තමයි. චුට්ටි කියන්නේ මම දාන චුට්ටි කියන්නේ. දරු දුක සරුබිම ඉවසන දලා හදවත් නැත්තෝ තේවත ඔය වගේ මට චිත්‍රපට කීපයක් මතකයි. සිංගප්පූරු චාලි චිත්‍රපටය. සිංගප්පූරු චාලි චිත්‍රපටය. ඔව් මේ හැම චිත්‍රපටයකම ජනප්‍රිය එක ගීතයක් උ අපිට අදටත් භාවිතයට ගැනෙනවා. ඒක නිසා මම හිතනවා මේ කාරණා හුඟක් වැදගත් කියන මේ. දැන් අපි තව ලස්සන ගීතයක් අහන්න සූදානම් වෙන්නේ. මේ ගීතය ට එක් පැත්තකින් ශශී පෙරේරාගේ දායකත්වයක් තියෙනවා. ඒත් එක සරල ගීයකට මේ ගීතයක් අඩු වෙලා තිබුණා. ඒතකොට ඔය ඔය ගීතේ ඒ තරම් ප්‍රචාර වෙලා නැහැ. මේ චෙල්ටන් කිම තමයි තනුව එක. ඒකින්ද යා කිව්ව එහෙනම් මේක කියමු. අයි අරක දැන් නැහැනේ. ඒ ගීතේ ඉතින් එකින්ද එහෙම තමයි ඕක මේ. එතකොට ශචීදත් එච්චර සිංහල බෑනත් බෑ. කලින් මේ ගීතේ සුජාතා තමයි ගායනා කළේ. සරුබිම 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 චිත්‍රපටයේ සුජාතා ගායනා කරපු ගීතේ. ඊටත් මිල්ටන් පෙරේරා ගායනා කරපු ගීතේ. පසුව ඔබ දෙදෙනා ගායනා කළා. මේක තමයි මේකද එතකොට මේ ශශී සහ ෂෙල්ටන් කියන දෙදෙනා ගායනා කරපු ප්‍රථම යුග ගීතේ. ඔව්. ප්‍රථම නෙමෙයි. නෑ නෑ. මීට කලින් රහි වලාවේ මී මල් හැලිලා ගීත කීපයක් ගායනා කළා තියෙනවා. ඔව්. දැන් අද ගායනා කරන්නේ අම්මද දුවද? දුව දුව. මම කිව්වා ගායනා කරන්න කියලා. ගායනා කරන්නේම නැහැ මං හිතන්නේ තාත්තා නැති වුණ කාලේ ඉඳන්ම ගායනා කරේ නැහැ. ඉතින් මම නම් නිතරම කියනවා ඉස්සර ස්ටේජ් වලට සිං කරනවානේ මොකද ඒකට එලිමහන් සම්දර්ශනනේ. එතකොට ඒවට මං ගායනා කරා ෂෙල්ටන් එක්කම. පස්සේ ෂෙල්ටන් නැති වුණාට පස්සේ මං කොහෙවත් සිං කරන්න ගියේ නැහැ. අපිට ආසාවට ගෙදරවත් කියලා. කමන්නේ. අපි දැන් මේ ගීත ගායනා කරමු. ඩස්ටන් පෙරේරා අනුරාධා දෙන්නම අපිට උදව් කරාවි. මනෝජ් පීරිස් ප්‍රමුඛ වාද්‍ය වෘන්දයේ බොහොම සජීවී ඉදිරිපත් කිරීමක් විදිහට මේ ගීතය ගයන්නේ. ගිරිදල් රසය ගල ගලා අනදෙන්නෙ මේ සුලගෙ මොසු වෙලා ගිරිදල් රසය ගල සතතල්
මේ ගීතය පිළිබඳ සටහන් කිරීමේදී මේ ගීතේ පද රචනය මේ ගීතේ පද රචනය සිදු කෙරෙන්නේ කරුණාරත්න අබේසේකරයන් විසින්. දැන් කරුණාරත්න අබේසේකර කියන චරිතය විශේෂයෙන්ම මේ ෂෙල්ටන් පෙරේරා සහ ශෂී පෙරේරාගේ කතාවේ ප්‍රධාන චරිතයක් මිල්ටන් පෙරේරා වගේම. දැන් ඕක අපිට ලස්සනට විස්තර කරන්න ඕන. කරුණාරත්න අබේසේකර කොහොමද මේ කතාවේ විශේෂ චරිතයක් වෙන්නේ? ඉතින් මම මේ ලංකාවට ආවම දැන් අර මේ මේ රූපක්ක මතක් කළා වගේ ඉන්දියාව ඉඳන් ඇවිල්ලා යාපනයේ ඉඳන් මන්නාරම් ඉඳන් කොහෙද මන්නා හා ඇවිල්ලා කෝච්චි එන්නේ කොළඹට. ඔව් ඒ ආවා. ඊට පස්සේ ඉතින් මට මේ හුඟක් මේ උදව් කරා. ඒ දවස්වල මේ නාරද දිසාසේකර මට නෙමෙයි, මන් දන්නේ නැහැ සිංහල ෂෙල්ටන් එක තමයි. ඉතින් එයාත් හුඟක් එයාගේ ගෙදර නවත්තගෙන අපිව ඉතින් එහෙම කරලා කරුණාත අභිෂේක ඒ කරුවයි අපි කියන්නේ. ඉතින් කියලා අඳ ගහගෙන ආව දවසක මේ මම කසාද බඳින්න ඕන මියාව මේගොල්ලන්ගේ මේ ඒ අතරතුරේ මගේ තාත්තා බොහෝම කේන්තියෙන් ආව මගේ බාල වයස දුව අරන් ගියා කියලා. ලංකාවට වාගෙන ආව. ඔව් ඔව් ලංකාවට ඇවිල්ලා ඇට විරුද්ධව නඩු දාලා දවස් 14ක් ශේකර රිමාන්ඩ් කර මාව ශෙල්විස්නාමීකට දැම්මා දවස් 14ක්. ඊට පස්සේ තමයි ආපහු මේ ෂෙල්ටන් මේ මාව කොහොම හරි එතනින් රිලීස් අයින් වුණාට පස්සේ මේ මාව එක්කන් ආවා ආපහු. ඒ ඇවිල්ලා කරුණාත්ත අයියට කිව්වා අපි දැන් නම් බෑ මේ මම බඳින්න ඕනේ මේගොල්ලන්ගේ තාත්තලා අපිට හරියට ප්‍රශ්න කියලා. ඉතින් හා කියලා ආවා. නමුත් මට බය හිතුණා මේ මං කොහොමද බඳින්න බෑ කියලා. ඉතින් මිල්ටන් අයියා හිටියා මිල්ටන් ඇයි එහෙම කියන්නේ දැන් ඉතින් වෙන මොනවා කරන්නද කියලා කිව්වා. ඊට පස්සේ දෙවෙනි දවසේ කරුණාත් අයියා කිව්වා කරු අයියා කිව්වා මොනාද මේ ෂෙල්ටන් ඔයා මෙයාට තීරුම් කරලා දෙන්න මේ කසාද බඳිනවා කියන්නේ විවාහ වෙනවා කියන්නේ කොයිතරම් මේවා එකද ඔයා මේ පොඩි ළමෙක් ගෙනල්ලා ඔයාත් කියලා ඒ දෙන්න ඉතින් සිංහලෙන්නේ කිව්වා මට මේ ලෝකේ දැන් තීරුන්නේ කොහොම හරි දෙවෙනි දවසේ ගිහලා අපි බැන්දා කියන්නේ රෙජිස්ටර් කරගත්තා. ඒකේ සාක්ෂිකාරුනේ ඔව් මිල්ටන් අයියායි කරු අයියායි. ඒක තමයි මේ කතන්දරයේ තිබෙන රසවත් තැන. ඇත්තටම රෝන බෝගඩ මහත්මයා අපි දැන් ෂෙල්ටන් පෙරේරා කියන කලාකරුවා පිළිබඳ යම් ආකාරයක අවිධිමත් පරීක්ෂණයක් මේ කරන්නේ මෙතන මේ මේ සභාවේ. රටේ කොතනක හරි විශ්වවිද්‍යාල මට්ටමින් හරි එහෙම නැත්නම් ගුවන්විදුලියේ තුල කරන ලද සේවාව තුලින් හරි ෂෙල්ටන් පෙරේරාගේ නිර්මාණ පිළිබඳ නිසි අධ්‍යයනයක් වෙලා තියෙනවා.
අනිවාර්යෙන් නැහැ. එහෙම දෙයක් උනේම නැහැ. ගුවන් විදුලි හරහා හෝ පහණි හරහා එතුමාගේ ওই ගීතයක් මම හිතන්නේ සාදීන රූපහානි සේවෙන් එතුමාගේ ওই ගීතයක් පටිගත කෙනගේ කාලේ පීඑල් සොම්පාලම එතුමා ඉඳිද්දි මధుරසංග ඒ වගේ පැරස්ටාන් වලට ඒ පටිගත කරලා ඒ තියෙන සංරක්ෂණය වෙච්ච ගීතයක් හැරෙන්නට එතුමාගේ තබ්ලා වාදනය පිළිබඳ එතුමාගේ ගීත ගායනය පිළිබඳ සංගීත අධ්‍යක්ෂණය පිළිබඳ සහ එතුමාට තිබිච්ච සංගීතයේ ස්වරඥානය පිළිබඳ දැනීම පිළිබඳ කිසිම අගයීමක් නම් මං ජීවිතේ දැකලා නැහැ. මම හිතන්නේ අවසානයේදී එතුමාට හම්බුන ඔය සසර චේතනා චිත්‍රපටි ඒ සම්මානය හැරෙන්නට එකම දෙයයි තියෙන්නේ. ඉතින් ජනතා සම්මානය එතුමා නොඅඩුව ලැබුවා. සසර චේතනා පොඩ්ඩක් සමා වෙන්න. ඒ ඒ ඒ ඒ සම්මානය ලැබිච්ච එකේ පොඩි කතන්දරයක් ශෂි නොකිව්වට මම කියනවා. මොකද ඒ සම්මානය හම්බ වෙන ඒ කාලේ වකවානුවේදී සත පහක්වත් දෙන්නේ නැහැ. ඒ දැන් තමයි ඔය හොඳම ගායකයාට සම්මානය දුන්නාම ලක්ෂ ගණන් දෙන්නේ. ෂෙල්ටන් අයියාගෙන් තමයි මං හිතන්නේ ඒක ආරම්භ වුණේ. ෂෙල්ටන් අයියා අර සම්මානෙත් අරන් ගිහිල්ලා ඇඳ උඩට දාලා තිනවා. ආ හරි ඉඳල්ලා මේ කාපල් කාපල් කාලා හිටපල්ලයි කියලා අර සම්මානේ. සත පහක්වත් ලැබුණේ නැහැ. සම්මාන ගැන කිව්ව එකක් තියෙන මට ඒක කියන්න බෑ. පොයටි වෙතත් ෂෙල්ටන් පෙරේරාගේ ගායනයන් පිළිබඳ සටහන් කිරීමේදී අපි මීට කලින් ඔහු අර එගොඩහ යන්නෝ ගීතය ගායනාකාරය අපි දැක්කා. එය තොටියෙක්ගේ ජීවිතය. හැබැයි තොටියගෙන් දීවරයට එනකොට නැත්නම් මුහුදු යන මනුස්සයාට එනකොට ඔහු මේ හඬ කොයි විදිහට වෙනස් කරගන්නේ? මොකක්ද ඒකට පාවිච්චි කරලා තියෙන සංගීත රිද්මේ? කොයි විදිහටද මේ සංගීත රටාවන් සරලව භාවිතා කරලා තිබෙන්නේ? හොඳම උදාහරණය තමයි මහමුදු විමානයේ ගීතය අපි රස විඳිමු. මේත් ඩෝල්ටන් අල්විස් සහ ෂෙල්ටන් පෙරේරා කියන මිත්‍රත්වයේ එකමුතු වෙන නිර්මාණයේ වෙච්ච හරි සුන්දර නිර්මාණයක්. අපි ගායමු. මහමුහුදු විමානේ රණ තිසර උදානේ සවනට නැසුනේ මාගේ සවනට නැසුනේ මාගේ මහමුහුදු විමානේ රණ තිසර උදානේ සවනට නැසුනේ මාගේ සවනට නැසුනේ මාගේ මහමුහුදු විමානේ රණ තිසර උදානේ සවනට නැසුනේ මාගේ සවනට නැසුනේ මාගේ ඇතතිය පාවි මැදින් නොපියනවා ඔළුව උඹේ නුවල උනේ වෙරළ කොහෙදයි බලපල්ලේ හෙල හෙල හෙලෙයා හෙල හෙල හෙලෙයා හෙල හෙල හෙලෙයා රේ පානට තෙල් නැනිවසේ මහමුහුදු විමානේ රණ තිසර උදානේ සවනට නැසුනේ මාගේ සවනට නැසුනේ මාගේ දරුපැට වුන් මාගේ ඕ
මහමුහුදු විමානේ තනට සර උදානේ සවනට නැසුනේ මාගේ සවනට නැසුනේ මාගේ මහමුහුදු විමානේ රණති සර උදානේ සවනට නැසුනේ මාගේ සවනට නැසුනේ සවනට නෑසුනේ සහ සවනට නෑ ඇසුනේ මාගේ. දැන් මේ ගීතේ නිර්මාණාත්මක පසුබිම ගැන කතා කරනකොට මුගක් දෙනේ ප්‍රශ්න කරන තැන් කිහිපයක් මුත්‍ති වෙනවා. එකක් තමයි කොහොමද ඩෝල්ටන් අල්ලිස් මහත්මයා මේ ලිව්ව ගීතයට මේ රණතිසර උදානේ කියලා යෙදුනේ කියන කාරණාව. නේද? ඕක අපිට ගයා සහ ඒ පිළිස සඳහන් කරලා තියෙන ආකාරයට මේ විශේෂයෙන්ම සතිස් ගැන අපිත් එක්ක අපි කියන සැන්දෑවරුවේ එකතු වෙන වෙලාවට කියලා තියෙන මේ උතරින් ඈ කිඳුරු කොලේ නැමිලා ඉරිලා ගිහිල්ලා තියෙන ඒ තිබ්බ කෑල්ලනේ කොහොම හරි පටිගත කිරීමේදී රණ කිඳුරු කියන වචනේ තියෙන්න ඕනේ ගායනා කරලා තියෙන රණතිසර කියලා වෙන්න ඕනේ. ඒක පස්සේ හරි පටිගත කිරීමේදී ඔන්න කවර් වර්ෂන් එකක් එකතු කරන දවසට හරි ගැස්සලා කියන්න පුළුවන්. හරි. රෝණ බෝකට මහත්මයා අපි දැන් චෙල්ටන් පෙරාගේ නිර්මාණ පිළිබඳ හුඟක් දේවල් කතා කරා. දැන් අපි මේ අහපු මහ විමුහුදු විමානයේ ගීතය ඇතුලේ මේ මුහුදු යන ධීවරයාගේ කටුක ජීවිතයේ ඔවුන් විඳින අත්දැකීම, ඔවුන්ගේ ජීවිතයේ තිබෙන මේ වේගවත් රළපහරවල් එක්ක පොරබදින ජීවිතයේ මැනවින් පිළිඹු වෙන සංගීතය එකතු කරලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මම ඔබෙන් අහන්නේ මේ තනුවක් ඔස්සේ හැංගීමක් මැවීම කියන කාරණාවේදී කොයිතරම් සාර්ථක මිනිස්සෙක්ද චෙල්ටන් පෙරේරා? ඔය දැන් අපි දැන් කියන්නේ සාමාන්‍යයෙන් චෙල්ටන් නගරේ ඉපදුනා කියන එක. නමුත් ඔය හැම පසුබිමක යාළු මිත්‍රයෝ ඉන්නවා චෙල්ටන් ඇයට. ඒ කියන්නේ පොදු ජන කියලා කියන්නේ පොදු ජන හැම පසුබිමක ඉන්නවා යාළු. ඉතින් ඒ තැන්වල ගිහිල්ලා ඒ ලැබපු අත්දැකීම් ගොඩක් එයාගේ හිතේ තියෙනවා. මේ මේ නොඑක් තැන්වල ගිහිල්ලා වාඩි වෙලා යාළු මිත්‍රොත් එක්ක සහභාගි වෙලා ඉතින් ඔය ගීත නිර්මාණවලදී ඔහුට ඉතාම ලෙහෙසියෙන්ම මේ ග්‍රහණය කරගන්න පුළුවන් මේ ගීතයට දැමිය යුතු තනුව සහ සංගීත අධ්‍යක්ෂණය කොහොමද වෙන්න ඕනේ කියන එක මනා පළපුරුද්දක් එතුමාට තියෙනවා. මොකද ඒක තමයි ප්‍රධාන හේතුව. ගුවක්කට නැත්තේ ඔක මේ කොළඹ ඉඳන් නුවරඑළිය ගැන ලියන්න බෑනේ. එක සැරේට නුවරඑළිය ගිහිල්ලා ඒක අත්දැකීම ලබන්න එපා. ඉතින් ඒ අත්දැකීම එතුමා මුළු ලංකාවේ හැමතැනම එතුමාට යාළුව හිටියා. හොඳ මිත්‍ර හිටියා. හොඳ මිත්‍ර හිටියා. ඔව් හැම ජාතියෙම. මේ ශ්‍රේෂ්ඨයන් වෙනුවෙන් ඔහු කොයිතරම් කැප වුණාද කියන කාරණාව මේ ගීතෙන් පස්සේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ගීතේ මුල් ගායනය සුජාතා අර්ථනායකගේ. ඒ වගේම කරුණාර තබ්බේසේකරයන් රචනා කරපු ගීතයක් විදිහට චෙල්ටන් පෙරේරාගේ තනු නිර්මාණයක් විදිහට මේ ගීතය සුජාතාගේ ගීත ලයිස්ට්ුවේ අතිශය ජනප්‍රියත්වයක් උසුලන ගීතයක්. අනුරාධා සූදානම් ගීතේ ගායනා කරන්න. Thank you.
Oh, yeah.